අනුශාසනාව සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇල්කිරිය කහවිල්ගොඩ පුරාණ විහාරාධිශ්වර ශ්‍රී මහින්ද පරිවේනාධිපති මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විධායක සභික දර්ශනපති ප්‍රවීණාචාර්ය පූජනීය පරදුව ජිනරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනාවේ දායකත්වයන් දර්ගා නගරේ මාලවන්ගොඩ ඉබ්බවත්ත පදිංචි කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ ඉන්ද්‍රාණි ජයතිලක මහත්මිය කලෙහි ගෙදර යන්තම් පලාව කුරුණෑගල පදිංචි කේ.ඒ. කරුණාදාස මහතා වැවගම කොස්ගහ මුලවත්ත පදිංචි ආර්.පී. සන්දහා ගුණතිලක මහත්මිය අද ධර්මානුශාසනාව මහානාම සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අපේම ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ ධර්මශ්‍රවණයට පෙර. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මත් සවන කාලෝ අයං
භදංතා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු යතෝ කෝ මහා නාම බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති එත්තවතා කෝ මහා නාම උපාසකෝ හෝති සාදු සාදු එත්තවතා පන භන්තේ උපාසකෝ සීලවා හෝති සාදු සාදු යතෝ කෝ මහා නාම උපාසකෝ පානාති පාතා පටි විරතෝ හෝති අදින්නා දානා පටි විරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටි විරතෝ හෝති මුසාවාදා පටි විරතෝ හෝති සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටි විරතෝ හෝති එත්තවතා කෝ මහා නාම උපාසකෝ සීලවා හෝති සාදු 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 සද්ධා බුද්ධි සම්පන්න පින්නතුනි අපි බලාපොරොත්තු වෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ලෞතර ධර්මය සුළු වේලාවක් දේශනා කරවාගෙන ශ්‍රවණය කරලා ඒ තුලින් ලබන්නා වූ ආනිසංසය ඔබෙත් මගෙත් මෙලව ජීවිතය ඒ වගේම පරලොව ජීවිතය සංසාර ගමන වඩාත් යහපත් අභිවෘද්ධිදායක දෙයක් බවට පත් කරගන්න. ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ සූත්‍ර දේශනාවන් මිනිස්යාගේ ජීවිත හැඩගස්වන්න විශේෂයෙන්ම ලෞකික ජීවිතවල තියෙන දුර්වලතාවයන් අබල දුබලතාවයන් වැරදි නරක නොහොඳ නපුර මේ කියන දේවල් නැති කරලා දාලා යහපත් අභිවෘද්ධිදායක ඒ වගේම පින්බර කරුණා මෛත්‍රී සහගත විනයගරුක ප්‍රතිපත්තිගරුක ධර්මානුධර්ම පටිපදාවකින් යුක්ත අල්පේච්ඡතර සරල සුගම ජීවිත ගොඩනගන්නයි ඒ වගේම මෙලව ජීවිතය මෙන්ම පරලොව ජීවිතවලද තියෙන දුක හඳුනගෙන ඒ සාංසාරික දුකට පිළියමක් හැටියට දුකින් මිදීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ දේශනා කරන දහම් පද ඔබගේ අවබෝධය පිණිස හේතු කරගන්නට ඕනේ. මේ ජීවිත ජීවත් කරවන්නේ මිනිස්සු විවිධාකාර සැප ප්‍රාර්ථනා කරගෙන. ජීවිතේ කොයි තරන්නම් මනුස්ස යෝගාව ප්‍රාර්ථනා තියද. ඒ සියලු ප්‍රාර්ථනාවන් හැමෝම සාත්සාත් කරගෙන තියද. කොයි තරං දුරට ඔවුන් තමන්ගේ සැපත දැකල තියද විඳල තියද. අපට පේන වෙදේ තමා මනුස්ස සැපෙ විඳින්නට උත්සාහ කරනවා විඳින්නට උත්සාහ කරනවා ලබන්නට උත්සාහ කරනවා විඳායයි කියන දෙයක් නැහැ. හැබැයි ඔවුන් කියනවා අපි විඳින්න අපි ලබන්න අපි සැනසෙන්න තමා සතුටින් ඉන්න තමා මේ හදන්නේ කියලා. මේකට කියනවා අනිත්‍ය කියලා. මේ සැබෑවට කියනවා අනිත්‍ය කියලා. ඒ අනිත්‍ය වූ ජීවිත තමා අපි හැමෝටම තියෙන්නේ.
ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය, පරිදේවය, දුක්ඛය, දෝමනස්සය, උපාදානය ආදී වශයෙන් මේ තියෙන දේවල්, උපායාසය වගේ මේ දේවල් අපේ ජීවිතවල සැප තියෙන එකක්ද? නැහැ. ඒ හැම එකක්ම දුකයි. ඒ දුක්ඛෙති මේ ජීවිතයේ පිළිබඳව අපි ඉතාමත් හොඳින් ගැඹුරින් වටහල බලන්න ඕන කොයි වගේ ජීවිතයක්ද අපි ගත කරන්න ඕනි කියලා. අපේ ජීවිතේ මොන වගේ ජීවිතයක් හැටියද ගත කරන්න ඕනි? ඒ ගත කරන ජීවිතේ කොයි තරමට සිල්වත් වෙන්න ඕනිද? කොයි තරමට ගුණවත් වෙන්න ඕනිද? කොයි තරමට ප්‍රතිපත්තිගරුක වෙන්න ඕනිද කියලා. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල මිනිස්සෙකුගේ ජීවිත පිළිබඳව, නැත්නම් මිනිස්සෙකුගේ ගතිගුණ පිළිබඳව, ඔහු කොයි විදියකින්ද තමගේ මනුෂ්‍ය ආත්ම භාවය සකස් කරගත යුත්තේ කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට අද මම මාතෘකා කළේ මහානාම සූත්‍රය. අංගුත්තර නිකායේ එන මෙම සූත්‍රය උන්වහන්සේ දේශනා කරන්නේ සාක්ෂ්‍ය ජනපදයේදී. මේ සූත්‍ර දේශනාවෙනුත් පැහැදිලි කරලා දෙන්නේ පින්නතුනි, කොහොමද තමන් යහපත් මිනිසෙක්, නැත්නම් බුද්ධාදී රත්නත්‍රය සරණ ගිය කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? එහෙම පත් වෙනවනම් ඔහු කෙසේනම් බුද්ධාදී රත්නත්‍රය සරණ යා යුතුද කියලා අහන ප්‍රශ්නයකට බුදුහාඳුර දෙන උත්තරයක්. ඒ වගේම සිල්වතෙක් නම් ඒ සිල්වතාව තමන්ගේ සීලාදී ගුණය කොයි විදිහකින්ද ගොඩ නගා ගන්න ඕනේ? කොහොමද සිල්වතෙක් වෙන්නේ? එහෙම සිල්වත් වූ තැනැත්තා කොහොමද තමන්ට හිතසුව පිණිසත් අනුන්ට හිතසුව පිණිස නොවන විදිහටත් කටයුතු කරන්නේ? සීලයේ බුදුන් සරණ ගිය කෙනෙක් වුණාට වැඩක් නැහැ. එයා සිල් රැකකට වැඩක් නැහැ. එයා තමන්ට විතරක් නම් ඒ සියලු සීලාදී ගුණාදී දේවල් ආරක්ෂා කරන්නේ සහ රකින්නේ. ඊළඟට මේ සූත්‍රය පැහැදිලි කරලා දෙන දේ තමන්ටත් අනුන්ටත් හිතසුව පිණිස කොහොමද උපාසක කෙනෙක්, නැත්තම් උපාසක මහත්මේ කටයුතු සිද්ධ කරන්නේ? මොන වගේ දේවල්ද අනුගමනය කළ යුත්තේ කියලා. මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරන එක දෙයක් තමා පින්නතුනි, අපේ ජීවිත අපි ගත කරන්න ඕනේ තමන්ගේ සැපය පිණිස පමණක් නෙවෙයි. ඒ කියන්නේ අනුන්ගේ සැපය පිණිසත් අපි අපේ සියලු කටයුතු සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම මම සිල් රැක්කට විතරක් වැඩක් නැහැ, මගේ සීලය තියෙන්න ඕනේ අනිත් අයගේ සීලාදී ගුණයන් වඩවන විදිහට. දැන් සමහර වෙට අපි කතාවලට කියනවනේ මේ යා තනියෙන් බුදු වෙන්න හදන්නේ කියලා. එහෙම නැත්නම් කියන්නේ යා තනියෙන් නිවන් දකින්න හදන්නේ කියලා. දැන් ඒ වගේ එකක්. දැන් සමහර ඉන්නවා ආත්මార్థකාමී මිනිස්සු තනියෙන් තමන්ගේ කටයුතු. බුදුන් වඳින්න යන්න කැමති වෙන්නේ තනියෙන්. දන් දෙන්න කැමති වෙන්නේ තනියෙන්. සිල් රකින්න කැමති වෙන්නේ තනියෙන්. භාවනා කරන්න කැමති වෙන්නේ තනියෙන්. ඒ එතන ආත්මార్థයක් ගොඩ නැගෙනවා. දැන් එහෙම නැතිව අන් අයගේ යහපත වෙනුවෙනුත්, අන් අයගේ සීලය වෙනුවෙනුත් මගේ සීලය තිබිය යුතුයි. මගේ දාණය අන් අයටත් ප්‍රයෝජනවත් වෙන විදිහට, අන් අය ප්‍රගුණ කළ යුතු විදිහට, අන් අයටත් ආදර්ශමත් වෙන විදිහට මම මගේ දාන පාරමිතාව සම්පූර්ණ කරන්න ඕනේ. ඒ අනුව තමයි මේ මහානාම සූත්‍රය
පැහැදිලි කරලා දෙන්න. දැන් අපි මෙතන ඉඳලා ඔබ හොඳින් බනහන්න. මෙතන ඉඳලා අපි ඒ කාරණා ටික ඉතාමත් කෙටියෙන් පැහැදිලි කරලා දෙනවා. දැන් මුලින්ම මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ අතකෝ මහානාමෝ සක්කෝ යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීති. ඒකමන්තං නිසින්නෝකෝ මහානාමෝ සක්කෝ භගවන්තං ඒතදවෝච. දැන් මේක සාක්්‍ය ජනපදයේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමේදී අහන කාරණාවක්. මහානාම කියන මේ පුද්ගලය තැනැත්තා සාක්්‍ය වංශිකයා භාග්‍යවතුන් වහන්සේ ගාවට එනවා. භාග්‍යවතුන් වහන්සේ ගාවට ඇවිල්ලා උන්වහන්සේ වැඳලා එකත් පස්ව ඉන්නවා. එකත් පස්ව හිඳගෙන මහානාම අහන වලෝතුරා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ විදිහට කිත්තාවතාකු නුකෝ භග භන්තේ උපාසකෝ හෝතීති. කිත්තාවතානුකෝ භන්තේ උපාසකෝ හෝතීති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස කොපමණස්කින් උපාසකයෙක් වෙනවද? උපාසකයෙක් වෙන්නේ කොහොමද? නැ මේකට ලෝතුරා බුදුහාමුදුරුව හොඳ උත්තරයක් දෙනවා. යතෝකෝ මහානාම බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති, එත්තාවතාකෝ මහානාම උපාසකෝ හෝති. මහානාම යම් දිනක ඉඳලා බුදුන් සරණ ගියාද, දහම් සරණ ගියාද, සඟුම් සරණ ගියාද, මහානාම අන්න එපමණකින් උපාසකයෙක් බවට පත් වෙනවා. කොහොමද උපාසකයෙක් වෙන්නේ? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. බුදුන් සරණ ගියපු තැනැත්තෙක් ඉන්නවනම්, හැබැයි බොරුවට නෙවෙයි, නිවැරදිවම මම හදවතින්ම මම අවංකවම මම අව්‍යාජවම ලෝතුරා බුදුන් සරණ යමි. ඒකට කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි. දෙවනුව කරන්න ඕන බොරුවට නෙමෙයි, හදවතින්ම සත්‍ය වශයෙන්ම මම ධම් සරණ යමි. ඒකට කියන්නේ ධම්මං සරණං ගච්ඡාමි. අවංකවම සත්‍යගරුකවම මම සංඝං සරණං ගච්ඡාමි. මෙන්න මේ තුනුරුවන් සරණ ගියපු තැනැත්තෙක් පින්නතුනි උපාසක කියලා නමින් හඳුන්වන්න පුළුවන්. ඊළඟට ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. සීලවතා පන භන්තේ උපාසකෝ සීලවා හෝතීති. භවත් ගෞතමයන් වහන්ස කොයි විදිහකින්ද උපාසක කියන තැනැත්තෙක් සිල්වතෙක් වෙන්නේ? කොහොමද උපාසක කියන තැනැත්තා සිල්වතෙක් වෙන්නේ? දැන් අපේ රටෙත් අපේ පන්සල්වලත් අපේ ගම්වලත් ඉන්නවනේ උපාසකයොත් ඉන්නවා සිල් ඇත්තොත් ඉන්නවා. දැන් ඔන්න ඒ අත්තන්ට දැනගන්න පුළුවන් මේ මහානාම අහන ප්‍රශ්නෙට ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙන උත්තරෙන් මම ඇත්තටම සිල්වතෙක්ද, මම ඇත්තටම උපාසකයෙක්ද කියලා. යතෝකෝ මහානාම උපාසකෝ පානාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති, කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති, එත්තාවතාකෝ මහානාම උපාසකෝ සීලවා හෝතීති. මහානාම යම් දවසක ඉඳලා යම් උපාසක තැනැත්තෙක් අර මුලින් කියපු බුද්ධං ධම්මං සංඝං සරණ කියපු උපාසක තැනැත්තෙක් මෙන්න මේ විදිහට සමාදන් වෙනවනම් මෙන්න මේ විදිහට රකින්නවනම් කොහොමද? පානාතිපාතා පටිවිරතෝ පණිවායෙන් වැළකුණා වේද,
එකන්නේ ප්‍රාණඝාතාදයෙන් වැළකුණා වේද? අයිනාදනින් වැළකුණේ වේද? සොරකමින් වැළකුණාද? කාමිච්ඡාචාරයෙන් වැළකුණාද? මුසාවාදයෙන් වැළකුණාද? සුරාමේරයෙන් වැළකුණාද? අන්න මේ පංච දුෂ්චරිතයෙන් වැළකිච්ච තැනැත්තා පින්නතුනි උපාසකයා සිල්වතෙක් බවට පත්වෙනවා. ඒ උපාසකයා සිල්වතෙක් බවට පත්වෙනෝ එත්තාවතාකෝ මහානාම උපාසකෝ සීලවා හෝති. එතකොට දැන් අපේ දායක ඇත්තන් විසින් මේ ධර්මශ්‍රවණය කරන ඇත්තන් විසින් අවබෝධ කරගත යුතු කාරණා දෙක. එක, උපාසකයෙක් නම් මම සැබෑ ලෙසම උපාසකයෙක් වන්නේ කොහොමද? දෙක, උපාසකයෙක් වූ මම කොහොමද සිල්වතෙක් වෙන්නේ? දැන් අපි අහලා තියෙනවා සමහර බොහෝම උගත්යයි දේශනා කරන්න රහත්යයි කියන අය පන්සලේ සිල් නෑ කියලා කියනවා. හරි, ඉතින් පන්සලේ සිල් කියන්නේ සිල් ගොඩගහපු එකක් නෙමෙයි. සිල් තියෙන්න ඕනේ මිනිස්සුන්ගේ හිතේ. සීලය කියලා කියන්නේ අනුගමනය කළ යුතු එකක්. එය ප්‍රතිපත්තිමය වශයෙන් රැකිය යුතු එකක්. දැන් ඒකට අපිට මේ මහානාම සූත්‍රයේ සිල්වතෙක් වීම සඳහා බුදුන් දේශනා කරන පළවෙනි පාඨය පානාතිපාතා පටිවිරතෝ. ප්‍රාණඝාතය කියන කාරණාව මම නොකරනවා යැයි යම් තැනැත්තෙක් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නව නම් මම පණ ඇති සතුන් මරන්නේ නෑ කියලා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නව නම් ඒ ඔහු විසින් ඒ ප්‍රතිපත්තිය ආරක්ෂා කරනව නම් ඒ ආරක්ෂා කිරීම තමා පානාතිපාතා වේරමණී සික්ඛාපදං. පණ ඇති සතුන් නොමරා සිටීමේ ශික්ෂාව. ඒක ශික්ෂණයක්. ඒක හික්මීමක්. ඒක ප්‍රතිපත්තියක්. ඔහු විසින් දිවිහිමියෙන් රකින ප්‍රකාශනයක්. එතකොට පින්නතුනි සිද්ධ වෙන්නේ මොකක්ද? ප්‍රාණීන් මරන්නට කෙනෙක් නොමැති වෙන තරමට මේක ආරක්ෂා කරනවා නම් බොහෝ දෙනෙකුගේ ජීවිත ආරක්ෂා වෙනවා. අමුතුවෙන් කියන්න හෝ අමුතුවෙන් රකින්න දෙයක් නැහැ. ආරක්ෂා වෙනවා. වර්තමානයේ තුල රටේ මොනතරම් සොරකම් තියද? සොරකමට උත්තරය අයිනාදනින් වැළකීම. අදින්නාදානා පටිවිරතෝ හෝති. යම් විදියකින් මොනතරම් කුසගින්න තිබුණත් හොරකම් කරගෙන කන්නේ නැහැ කියලා යම් තැනැත්තෙක් අදිෂ්ඨාන කරනවනම්, අනුන්ගේ දෙයක් කවම කවදාකවත් ගන්නෙ නැහැ කියලා යම් කෙනෙක් අදිෂ්ඨාන කරනවනම්, මගේ දේ මට ප්‍රමාණවත් අනුන්ගේ දේ මට ඕනි නැහැ කියලා යම් කෙනෙක් අදිෂ්ඨාන කරගන්නවනම්, එය ප්‍රතිපත්තියක් හැටියට තියෙනවා නම් අන්න එතන තියෙනවා පුජ්‍යලයා ගාව සීලය. සීලය කියලා කියන්නේ යම් ප්‍රතිපත්තිමය දෙයක්, වචනයක්, ක්‍රියාවක් ආරක්ෂා කරන එක. මේ රටේම බෞද්ධ වන සියලු දෙනා සමාදන් වෙන පංචශීලය ගැන තමයි මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ රටක පංචශීල ප්‍රතිපත්තිය බෞද්ධයෙක් හෝ වේවා අබෞද්ධයෙක් හෝ වේවා, ජාතිමය වශයෙන් සිංහල ජාතිය කෙනෙක් හෝ වේවා, දෙමළ, මුස්ලිම්, බර්ග, ඉංග්‍රීසි ඕනම ජාතික කෙනෙක් හෝ වේවා, මේ ප්‍රතිපත්ති පහ ආරක්ෂා කරනව නම් ඒ තැනැත්තාට තියෙනවා සීලය. බුදුන් සරණ ගියත්, දහම් සරණ ගියත්, සංඝ සරණ ගියත් නැතත්
යම් තැනැත්තෙක් මේ ශික්ෂාපද පහ ආරක්ෂා කරනවනම් එතන තියෙනවා සීලය. බුදුන් සරණ ගිහිල්ලා දහම් සරණ ගිහිල්ලා සඟුන් සරණ ගියාම උපාසකයෙක් වෙලා ඒ උපාසකයා විසින් මේ ශික්ෂාවන් ආරක්ෂා කරනවනම් එයා ගාව තියෙනවා සීලය. මෙහෙම සිල් රකින්න තැනැත්තා පින්නතුනි කොයි විදිහකින්ද මේ සීලය අනුව තමන්ගේ ජීවිතය ගෙවා ගන්න ඕනේ? කිත්තාවතා පන භන්තේ උපාසකෝ අත්තහිතාය පටිපන්නෝ හෝති නෝ පරහිතායාති. බුදුහාමුදුරන්ගෙන් අහනවා, බුදුහාමුදුරුවනේ කොපමණකින් උපාසක කෙනෙක් තමන්ට හිත පිණිස පිළිපදිනවද අනුන්ට හිත පිණිස නොපිළිපදිනවද කියලා. ඒ කියන්නේ පින්නතුනි යම් කිසි කෙනෙක් අර විදිහට බුදුන් සරණ ගිහිල්ලා උපාසකයෙක් වෙලා ප්‍රතිපත්තිමය වශයෙන් අර කියපු ශික්ෂාපද පහ ආරක්ෂා කරගෙන ඒ ශික්ෂාවන්හි අනුගමනය කරමින් ඒක කොයිතරම් දුරට තමන්ට යහපත පිණිස හේතු කරගන්නවද ඒ කාරණාව අනුන්ට අයහපත පිණිස හේතු වෙනවද කියලා. මේක ඉතාමත් හොඳින් කල්පනාවෙන් අහන්න මේ කියන කාරණාව. දැන් මේකට ලෞතුරා බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. යතෝකෝ මහානාම උපාසකෝ අත්තනා සද්ධා සම්පන්නෝ හෝති නෝ පරං සද්ධා සම්පදාය සමාදපේති. මේකෙදි මොකද්ද මේ කියන්නේ? මහානාම යම් දිනක ඉඳලා අර උපාසක තැන බොහෝම සද්ධාවෙන් යුක්තව මෙරමා සද්ධා සම්පත්තියෙන් සමාදන් නොකරවා. ඒ කියන්නේ තමා සද්ධාවෙන් ඉන්නවා. හැබැයි අසල්වැසි හෝ ගෙදර අය හෝ අනිත් අය සද්ධා සම්පන්නියට පත් කරවන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න. තමන් සද්ධා සම්පන්නයි, තමන් සීල සම්පන්නයි, තමන් උපාසකයි. හැබැයි ඒ තැනැත්තා මොනම හේතුවක් නිසාවත් තමන්ගේ සද්ධා සම්පන්න භාවය තවත් අයගේ සද්ධා සම්පන්න භාවය වැඩි දියුණු කරවන්නට යොදා ගන්නේ නැහැ. එහෙම තැනැත්තා කොයි වගේ කෙනෙක්ද? අනුනට හිත පිණිස නොවන්නේක්. ඊළඟට දේශනා කරනවා සද්ධා සම්පදාය සමාදපේති. තමන් සද්ධා සම්පන්න වුණාට අනිත් අය සමාදම් කරවන්නේ නැහැ සද්ධාවේ. අත්තනා සීල සම්පන්නෝ හෝති නොපරං සීල සම්පදාය සමාදපේති. තමන් සීලයෙන් යුතු වුණාට අනිත් අය සීල සම්පත්තිය සමාදම් කරවන්නේ නැහැ. තමන් සිල්වත්, හැබැයි අනිත් අයට ඒ සීල සම්පත්තිය සීල සම්ප්‍රදාය දෙන්නේ නැහැ. අත්තනා ත්‍යාග සම්පන්නෝ හෝති නොපරං ත්‍යාග සම්පදාය සමාදපේති. තමන් පරිත්‍යාගශීලී වුණාට අනුන්ට පරිත්‍යාගශීලී බව කියා දෙන්නේ නැහැ. ඒක සමාදන් කරවන්නේ නැහැ. ඒව අනුගමනය කරන පිළිවෙල හඳුන්වා දෙන්නේ නැහැ. ඊළඟට කියනවා අත්තනා භික්කූණං දස්සන කාමෝ හෝති නොපරං භික්කූණං දස්සනේ සමාදපේති. තමන් කැමති සංඝයා දකින්න සංඝයා ආරක්ෂා කරන්න. හැබැයි අනිත් අයට මෙරමා අනිත් අයට සමාදන් නොකරවා, ඒ කියන්නේ දැකීම සලස්වන්නේ නැතිව කටයුතු සිද්ධ කරනවා. අත්තනා සද්ධම්මං සෝතුකාමෝ හෝති නොපරං සද්ධම්ම සවනේ සමාදපේති.
තමන් ආසයි තමන් කැමති බණහන්න, හැබැයි අනිත් අය බණහන අහන්න යොමු කරවන්නේ නෑ. අහනවට ඒ තරම් කැමැත්තක් නෑ. අත්තනා සුද්ධම් සුත්තානං ධම්මානං ධාරණ ජාතිකෝ හෝති නොපරං ධම්ම ධාරණාය සමාද පේති. තමන් දහම් මැසුරු කරන්න, දහමේ හැසිරෙන්න කැමති, හැබැයි අනිත් අය දහමේ සමාදන් කරවන්නට, දහමේ හසුරවන්නට කැමති නැහැ. ඊළඟට අත්තනා දතානන් ධම්මානං අත්තූ පරික්කිතෝ හෝති නෝ පරං අත්තූප පරික්ඛාය සමාදපේති. ඒ වගේම තමයි අනිත් අය අර්ධහම අර්ථයෙන් පිරික්සල බලන්න තමන් කැමති, අනිත් අයට ඒවා ධර්මයේ පිරික්සා බලා අවබෝධ කර ගැනීමේ, විමර්ශනය කිරීමේ, සොයා බැලීමේ අවස්ථාව ඇති කරවන්න කැමති නැහැ. තමන් ධර්මය අරුත් දැනගන්න කැමති, අනිත් අයට දෙන්නේ නැහැ. අත්තනා අත්තමඤ්ඤාය ධම්මං මඤ්ඤාය ධම්මානු ධම්ම පටිපන්නෝ හෝති නො පරං ධම්මානු ධම්ම පටිපත්තියා සමාද පේති. අනිත් අය තමන් ධර්මානු ධර්ම පටිපදාවේ දහමේ ඇසිරිලා ධර්මානු ධර්ම පටිපදාවේ යෙදෙන්න කැමති, අනිත් අය ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ සමාදන් කරවන්නට කැමති නැහැ. මහානාම ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහානාම, එත්තාවතාකෝ මහානාම උපාසකෝ අත්තාහිතාය පටිපන්නෝ හෝති නො පරහිතාය. මහානාම උපාසකය තමනට හිත පිණිස, අනුනට අහිත පිණිස මෙන්න මේ විදියට තමයි සීලවන්තයා හෝ ගුණවන්තයා කටයුතු සිද්ධ. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ අහන ප්‍රශ්නේ තමයි බුදුහාමුදුරන්ගෙන් අහන ප්‍රශ්නේ තමයි, කිත්තාවතා පන භන්තේ උපාසකෝ අත්තාහිතායච පටිපන්නෝ හෝති පරහිතාය චාති. සාමීනි භාග්‍යවතුන් වහන්සේ, එහෙමනම් තමන්ට හිත පිණිසත් අනුන්ට හිත පිණිසත් කොහොමද කටයුතු කරන්නේ, කොහොමද එහෙම කරන්න කෙනාගේ ස්වභාවය කියලා? ඒකට ලෞතර බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම මැනවින් උත්තරයක් දෙනවා. යතෝකෝ මහානාම උපාසකෝ අත්තනාච සද්ධා සම්පන්නෝ හෝති පරංච සද්ධා සම්පදාය සමාද පේති. මහානාම යම් දිනක පටන් උපාසක තැනැත්තෙක් සැදහෙයින් යුතු වුණාද මෙරමාත් සද්ධා සම්පන් සම්පදාවෙහි සමාදන් කරවන. මෙරමා කියලා කියන්නේ අනිත් අය. තමන් යම් දවසකද සැදැහැති තැනැත්තෙක් බවට පත් උනේ, සැදැහැති තැනැත්තෙක් වෙච්ච දවසේ ඉඳලා අනිත් අයටත් ඒ සැදැහැති භාවය ප්‍රකාශ කරා කියලා දුන්නා, සමාදක් කෙරෙව්වා. අත්තනාච සීල සම්පන්නෝ හෝති පරංච සීල සම්පදාය. මහානාම තමන් කවද්ද සීලයෙන් යුක්ත වුණේ? සිල් රකින්න පටන් ගත්තේ කවද ඉඳලද? සිල්වතෙක් වුණේ කවද ඉඳලද? එදා පටන් අනිත් අයත් සීල සම්පත්තියෙහි සමාදන් කෙරෙව්වා. අත්තනාච ත්‍යාග සම්පන්නෝ හෝති පරංච ත්‍යාග සම්පදාය සමාදපේති. තමන් කවද්ද ත්‍යාග සම්පන්න වෙලා දෙන්න පටන් ගත්තේ? ත්‍යාගවන්තයෙක් වුණේ කවද්ද? අන්න එදා ඉඳලා ඒ තැනැත්තා අනිත් අයටත් ත්‍යාගෙහි අගය, ත්‍යාගෙහි වටිනාකම, දීමේ ආනිසංස කියා දුන්නා, ඒවා සමාදන් කෙරෙව්වා. එනැත්තං අනුගමනය කෙරෙව්වා අනිත් අයටත්.
අත්තනාච භික්කුණං දස්සනකාමෝ හෝති පරංච භික්කූණං දස්සන දස්සනය සමාද පේති. තමන් කවද්ද භික්‍ෂූන් වහන්සේලා මහනුන් දැකීමේ කැමැත්තක් ඇති වුණේ. භික්‍ෂූන් වහන්සේලා දකින්න කැමැත්තක් ඇති වුණේ කවද්ද? අන්න එදා ඉඳලා අනිත් අයටත් මහනුන් දැකීමෙන් ඇතිවෙන සතුට කියා දුන්නා, සමාදන් කෙරෙව්වා. ඊළඟට පරංච භික්ඛූණං දස්සනේ සමාදපේති. එතකොට භික්ෂූන් දැකීමේ වටිනාකම අනිත් අයටත් කියලා දුන්නා. අත්තනාච සද්ධම්මං සෝතුකාමෝ හෝති පරංච සද්ධම්ම සවනේ සමාදපේති. තමන්ට කවද්ද බණ ඇහිීමේ ආසාවක් ඇති වුණේ? ධර්ම අවබෝධයක් ඇති වුණේ? ධර්මයේ පිළිබඳව අහන්න හිතක් ඇති වුණේ? තමන්ට කවද්ද ධර්මයේ හැසිරෙන්න හිතුනේ? අන්න එදා ඉඳලා අනිත් අයටත් ධර්මයේ කියලා දුන්නා, ධර්මයේ හැසිරෙන්න කියලා දුන්නා, ධර්මයේ සමාදන් කෙරෙව්වා. ඊළඟට පරංච ධම්මධාරණාය සමාදපේති. අත්තනාච දතානන් ධම්මානං අත්තූ පරික්කිත්ති හෝති. එතෙන්දි පැහැදිලි කරලා දෙනවා, යම් දවසකද දහම පිළිබඳව අරුත් පිරික්සන්න ආසාවක් ඇති වුණේ. ධර්මයේ පිළිබඳව අහන්න අරුත් පිරික්සන්න ආසාවක් ඇති වුණේ අත්තු පරික්ඛාය. එදා ඉඳලා එහෙම ආසාවා පිරික්සීමේ අදහසක් ඇති වෙච්ච දවසේ ඉඳලා අනිත් අයටත් ඒක කියලා දුන්නා. අනිත් අයත් ඒ පිළිබඳව සමාදානයේ යෙදෙව්වා. අත්තනාච අත්තමඤ්ඤං ධම්මමඤ්ඤාය ධම්මානු ධම්ම පටිපන්නෝ හෝති පරංච ධම්මානු ධම්ම පටිපත්‍යා සමාදපේති. කවද ඉඳලද තමන්ට මේ අරුත් ඇති දහම දැන ගැනීම, ධර්මානුධර්ම ප්‍රතිපන්නව ජීවත් වීමට කැමැත්තක් ඇති වුණේ? අන්න ඒ කැමැත්තක් ඇති වෙච්ච දවසේ ඉඳලා අනිත් අයටත් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියා දුන්නා, ඒ පිළිබඳව සමාදන් කෙරෙව්වා. එත්තාවතාකෝ මහානාම උපාසකෝ අත්තාහිතායච පටිපන්නෝ හෝති පරහිතායච. මහානාම උපාසකය තමන්ට හිත පිණිසත් අනුන්ට හිත පිණිසත් මෙන්න මේ විදියට තමයි පිළිපදින්නේ කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ මහානාම සූත්‍රයෙන් පැහැදිලි කරා. දැන් පින්නතුනි, ඔය ඇත්තන්ට ඉතාමත්ම හොඳින් මේ කාරණා ටික අවබෝධ වෙන්න ඇති. මේ සම්පූර්ණ සූත්‍රයේ පුරාම පැහැදිලි කරලා දෙන්නේ තමන් යම් දහමක යෙදෙනවද, ඒ යෙදෙන දහම නැත්නම් තමන් අනුගමනය කරන යහපත අනිත් අයටත් අනිත් අයගෙත් යහපත පිණිස යොදවන්න කියලා. මේක හොඳ උදාහරණයක් පින්නතුනි. ඒ වගේම මේක හොඳ ආදර්ශයක්. අපේ රටේ පුරුදු වෙලා තියෙන්නේ, නැත්තම් මේ බණ අහන රටේ, බණ කියන රටේ මිනිස්සු හුරු පුරුදු කරගෙන තියෙන්නේ නරක කියා දෙන්නත්, නොහොඳ කියා දෙන්නත්, හොඳ කියා නොදෙන්නත්. සමාජ සංස්කෘතිය ගත්තහම කොයිතරම් වටිනා සංස්කෘතියක්ද අපිට තිබුණේ. අපි ඒ සංස්කෘතියට කියනවා සිංහල බෞද්ධ සංස්කෘතිය කියලා. එක කියපර මුල් වචනට සමහර අය අකමැති වෙන්න පුළුවන්. මොකද්ද? සිංහල කියන වචනෙට. හැබැයි දෙවනි වචනෙට අකමැති වෙන්න පුළුවන්ද? බෞද්ධ සංස්කෘතිය කියලා. එතකොට කියන්න පුළුවන් නෑනේ වෙනත් සංස්කෘතියක් තියෙනවනේ. දැන් ඒක තමයි වැරද්ද. මේ රටේ තිබුණේ බෞද්ධ බුදුදහමත් එක්ක ගොඩ නැගිච්ච ඉතාමත් සීල සම්පන්න, ගුණ සම්පන්න, ප්‍රතිපත්ති සම්පන්න, ප්‍රතිපත්ති ගරුක සංස්කෘතියක්. ඒ සංස්කෘතියට විවිධ සංස්කෘතීන් එකතු වුණා තමයි
හැබැයි අපි රකින්න ඕන ටික අපි රැක්කේ නැහැ. ඒ සංස්කෘතික උරුමය අපි දැනගත්තු දවසේ ඉඳලා අවබෝධ කරගත්තු දවසේ ඉඳලා අපි ඒක Taman ගිලගෙන හිටිය මිසක අනුන්ට ඒ ප්‍රතිපත්ති ටික ඒ සංස්කෘතික උරුමය අවබෝධ කරලා දීලා සමාදන් කරවීමක යෙදුනේ නැහැ. ධර්මයත් එහෙමයි, සංස්කෘතියත් එහෙමයි, පින්නතුනි භාෂාවත් එහෙමයි. අපේ භාෂාව සිංහල කියන භාෂාව අපි ඉගෙනගත්තු අය පොත්වල ලිව්වට, විවිධ ව්‍යාකරණ සම්ප්‍රදායන් සමාජය තුල ගොඩනැගුවට, ඒ භාෂාව පෝෂණය කළා යයි කිව්වට, ඒ තමන් උගත් භාෂාව තමන් ගිලගෙන හිටියා මිසක ඉගෙනගත්තු දවසේ ඉඳලා ඒක අනිත් අයට කියා දෙන්න පරහිතාය, අනිත් අයගේ හිතසුව පිණිස කියා දෙන්න උනන්දුවක් උත්සාහයක් ගත්තේ නැති නිසා භාෂාව මැරිලා තියෙනවා. ආගමට වෙන්නෙත් ඒක තමයි, දහමට වෙන්නෙත් ඒක තමයි, සංස්කෘතියට උනෙත් ඒක තමයි. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබ යම් දවසක උපාසකයෙක් වෙනවද, ඒ උපාසකයා මෙන්න මේ තෙරුවන් සරණ ගිය තැනැත්තෙක් වෙන්න ඕනේ. එතකොට තමයි ආ උපාසකයෙක් වෙන්නේ. තෙරුවන් සරණ ගිය තැනැත්තා අනුගමනය කළ යුත්තේ මොනවාද? අනුගමනය කළ යුත්තේ ඒ ලෞතර බුදුන්ගේ ධර්මය, ඒ ලෞතර බුදුන්ගේ පාරමිතාව, ඒ ලෞතර බුදුන්ගේ අනුගමනය. ඒක තමයි අපි අනුගමනය කරන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ නැත්, එහෙම නැත්නම් බුද්ධං සරණං ගතෝ හෝති කියලා කියන්නේ යම් තැනැත්තෙක් බුදුන් සරණ ගියාද, ඒ ලෞතර බුදුන්ගේ ගුණ සමුදාය එක්කම එතුමන් විසින් අනේක ජාතිවල කරන ලද පාරමිතා පූර්ණයන්ද අපේ ජීවිතයට එකතු කරගෙන උන්වහන්සේ ඒ කරපු අනුගමනයන් නිර්වාණ ධාතුව ළඟා කර ගැනීමට කරපු වීරිය අපි අනුගමනය කිරීමයි බුදුන් සරණ ගියපු තැනත් එක් කරන්න ඕනේ. නැත්තං ඔක වචනෙට කියලා හතර ගාතේ දාලා වැටිලා වැඳලා ගාතාව මහා හයියෙන් කියලා නිකම්ම නිකම් මැට්ටෙක් වගේ හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඒකට තියෙන්න ඕනේ ලෞතර බුදුන්ගේ උදුන්ට අනුගමනය කරපු වීරයට සමාන වීරයක් නැතත් ඒ තරම් වීරයක්, ඒ තරම් අදිෂ්ඨානයක්, ඒ තරම් කැපකිරීම. ඒක තමයි බුදුන් සරණ යනවා කියන්නේ. ධම්මං සරණං ගතෝ හෝති, ධර්මයේ සරණ යන කෙනෙක් එක්ක ඉන්නවනම් ඒ ධර්ම ප්‍රතිපදාවෙහි, ඒ ධර්ම චර්යාවෙහි, ඒ ධර්ම ප්‍රතිපත්තියන්හි, ඒ ධර්ම අනුගමනයෙහි යෙදෙන්න ඕනේ. ඒක තවත් අයට කියා දෙන්න ඕන. මෙරමා සමාදන් කරවන්න ඕනේ. තමන් සමාදන් වෙන්න ඕනේ, අනිත් අය සමාදන් කරවන්න ඕනේ. මොකද සමාදන් කරනවා කියන්නේ? තමන්නේ අනුව අනුගමනය කරන්න ඕනේ, අනිත් අයටත් අනුගමනය කරන්න කියා දෙන්න ඕනේ. අපි මොනවාද කියා දෙන්නේ? අපි මොනවාද හුරු වෙලා තියෙන්නේ? පිටස්තරින් ගේන ඕන කුණු කන්දලයක් අනිත් අයත් එක්ක බෙදා හදාගෙන ඒක ප්‍රචාරය කරනවා. අපේ ඒක වහලා තියෙනවා. අරක ප්‍රචාරය කරනවා අපේ ඒක වහලා තියෙනවා. ප්‍රචාරය කරන්න ඕන එක, අනුගමනය කරවන්න ඕන එක, ඒක වහලා තියෙන එක පෙට්ටියක දාලා ඉබි දාලා යතුරු දාලා තද කරලා තියෙන්නේ. අනිත් ඒව ගෙනල්ලා ඔක්කොම ඇරලා කියලා පෙන්නලා තියෙනවා. අන්න බලා ඔක්කොම ඉගෙන ගනි. මේක හොඳ දෙයක්, මේක හොඳ දෙයක් කියලා. ඒක නේද මේ ධර්ම විකෘතිය හැටියට සමාජය තුල යන්නේ? ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෞතර ධර්මයේ විකෘති කරමින්, පද වෙනස් කරමින්, අර්ථ වෙනස් කරමින් ඒ සියල්ල සමාජගත කරනවා. හැබැයි නිවැරදි දහම් මග නෙවෙයි. සමේ බණහන ඔයත්තන් හැම කෙනෙක්ම මොන නාලිකාවක කොහොම බණ ඇහුවත් ඒ ධර්මයේ පිළිබඳව අවබෝධයෙන් අහන්න.
මොකද හේතුව දැනට ලංකාවේ ප්‍රසිද්ධ 51 දෙනෙක් ඉන්නවා මේ ධර්මයේ විකෘති කරන. හරියට බොහොම ලස්සනට විග්‍රහ කරලා සරල භාෂාවෙන් කියා දෙනවා. ඉතින් අපේ මිනිස්සු අහලා සාදු නාද පවත්තලා උන් තේරුම් අරගත්තාය කියලා ඒ අනුව කටයුතු සිද්ධ කරනවා. මේක මහා අපරාධයක්. එනිසා මොන නාලිකාවක කොයි විදිය බණ ඇහුවත් ඒ දේශනා කරන ධර්මයේ පිළිබඳව එක සැරයක් නෙවෙයි දෙසරයක් නෙවෙයි සිය දහස් වාරයක් හිතලා කල්පනා කරලා දහම් කරුණු පිරික්ෂා බල්ලා මේ ලෞතර බුදුරජාණන් වහන්සේ මහා නාමට කියපු කතාව. ඒ කතාව තමයි යම් දවසකද ධර්මයේ පරීක්ෂාවක් කරන්න හිතුනේ. ධර්මයේ පිළිබඳව හොයන්න හිතුනේ කවක්ද? ඒ පරීක්ෂමින් ධර්මයේ පිළිබඳව සොයා බලන්න ආසාවක් ඇති වුණේ කවක්ද? අන්න ඒ ආසාව ඔබ තුල ඇති වෙන්න ඕනේ. මේ කියන බණපදවල අර්ථය හරිද කියලා පරීක්ෂා කරලා බලන්න. ඒ පරීක්ෂීම ඉතාමත් වටිනවා. ඒකට මේ රටේ තියෙනවා ත්‍රිපිටකයක්. ඒක සම්බුද්ධ ජයන්ත ත්‍රිපිටකය. ඒ සම්බුද්ධ ජයන්ත ත්‍රිපිටකයෙන් පුළුවන් ඕන තරම් අපිට මේවට කරුණු හොයාගන්න. ඒ වගේම ඉතාමත් උගත් බුද්ධිමත් මහායතිවරයාණන් වහන්සේලා මේ සියල්ල සරලව කැටි කරලා දේශනා කරපු නැත්නම් ලියපු පොත්පත් තියෙනවා. ඒව අනුගමනය කරන්න. නැත්නම් හරියට දන්න කියන උගත් භික්ෂුන් වහන්සේ කෙරුවෙන් අහන්න. පරිස්සම් වෙන්න. බුදුවරුන්ගෙන් සහ රහතන් වහන්සේලාගෙන් මේවට ප්‍රශ්න අහන්නේ නැතුව ඉන්න. මොකද ඒ කට්ටිය බුදු වෙලා ඉවරයි. ඒ කට්ටිය බුදු වුණාය කියන බුද්ධත්වය අනිත් අයට දෙන්නේ සර්ටිෆිකේට් එකකින් නිසා. එනිසා ඔබට වර්තමානයේ තුල වගකීමක් තියෙනවා. මේ බණ කියන මට වගකීමක් තියෙනවා. මේ ශාසනය ආරක්ෂා කරන්න ඉන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා. මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න. ඒ සඳහා නිවැරදි බණක් නිවැරදි ධර්මයක් නිවැරදි ප්‍රතිපත්ති සමුදායක් අපිට තියෙන්න ඕනේ. මෙරට පාලනය කරන නායකයන්ට ඒකට හොඳ පණ ඇති කොන්දක් තියෙන්න ඕනේ. ඒ වගේ මේ ආයතනය පාලනය කර නැත්තන්ට පාලනය විතරක් ආර්ථිකයේ විතරක් ආයතනයේ ගොඩනැගීම විතරක් නෙවෙයි ඒ තුලින් දෙන සමාජගත කරන දේ කොයිතරම් දුරට අපේ රටට ගැලපෙනවද අපේ දහමට ගැළපෙනවද අපේ සංස්කෘතියට ගැළපෙනවද කියලා ඒ ඇත්තෝ විසින් විමසා බැලිය යුතුයි. ශාසන භාරධාරීන් විසින් නායකයන් විසින් නායකයේ යෙදෙන ඇත්තන් විසින් අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ඒ නායකත්වයේ දරණ යම්කිසි නිකායක් හෝ වේවා පාර්ශවයක් හෝ වේවා සංඝ සමාජයක් හෝ වේවා මහානායක අනුනායක අධිකරණ සංඝනායක ආදී වශයෙන් හඳුන්වන නාමයෙන් හඳුන්වන නායකත්වයක් හෝ වේවා ඒ සියලු දෙනා දැනගත යුතු දෙයක් තමයි ඒ තමන්ට තියෙන වගකීම පෞරුෂයක් ඇතිව කොන්දක් ඇතිව මේ රටේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිද්ධ කරන එක. එහෙනම් මෙතෙක් වේලා අපි මහානාම සූත්‍රය ආරක්ෂා කරගෙන සිල්වතෙක් ගුණවතෙක් දායකයෙක් උපාසකයෙක් තමන්ට මෙන්ම අනුන්ටද යහපත වෙන විදියට තම ජීවන චර්යාව ගොඩනගා ගන්නේ යම් කෙසේද යන්න පැහැදිලි කරමින් මෙතෙක් වේලා ශ්‍රවණය කළ මේ ධර්මය ඔබගේ මෙලව ජීවිතය වාසනාවන්ත කර ගැනීමටත් කායික සුවය මානසික සුවය පිණිසත් පරලොව ජීවිතයේ සුගතිය පිණිසත් මේ ධර්ම අවබෝධය තුළින් ලෞතුරා බුදුන් දැක දිවත් දැකීම පිණිසත් හේතු වාසනා වේවා කින් ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට
2008 වර්ෂයේ අප්‍රේල් මස 31 දින හදිස්සි අනතුරකින් පරලෝ සැපත් දසුන් සමීර හෙට්ටිආරච්චි දයාබර පුතණුවන්ටද 2000 වර්ෂයේදී පරලෝ සැපත් SDP ජයතිලක දයාබර පියාණන්ටද 2017 වර්ෂයේදී පරලෝ සැපත් මැස්ලීන් හොරවල විතාන දයාබර මෑණියන්ටද 2024 මාර්තු 31 දින පරලෝ සැපත් සීතා මාලිනී ජයතිලක දයාබර සොහොයුරියටද කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ දයාබර පියාණන් වන පරලෝ සැපත් HD ජෝර්ජ් හා පරලෝ සැපත් මැගලින් නෝනා දයාබර මෑණියන්ටද 2004 වර්ෂයේ පරලෝ සැපත් ගංගා චාන්දනී මෙනවියටද LAV උපසිරි අමරදාස විතාන චමත් අපොන්සු යන සොහිරන්ගේ මියගේ දයාබර මව් දෙමව්පියන්ටද මේ පින් හේතුවෙන් සසර මග කෙටිවී උතුම් නිවන් අවබෝධය වේවා. මැයි මස පළවන දින හා දෙවන දින උපන්දිනය සමරන අනුමා දමයන්ති ජයතිලක මෙනවියටද චෙනිත් දිසානායක පුතණුවන්ටද ඉගෙනුම ලබන සියලු දරු දැරියන්ටද ආශිර්වාද වේවා. සියලුම දෙනාට නිරෝගී සුව ලැබේවා. රෝහල්වල ප්‍රතිකාර ලබන සියලුම රෝගීන්ද සුවපත් වේවා. අද දින දේශකයන් වහන්සේටද නිරෝගී සුවපත් භාවයේ ලැබේවායි පතමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා දර්ගා නගරේ මාලවන්ගොඩ ඉබ්බවත්ත පදිංචි කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ ඉන්ද්‍රාණී ජයතිලක මහත්මිය විසින්. කලෙකෙදර යන්තම් පලාව කුරුණෑගල පදිංචිකේ ඒ කරුණාදාස වන තමාගේ 72 ජන්මදිනය සිහිපත් කරමින් ඉක්මන් භවයකදී නිවන්සෝ ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන අරමුණ වන අතර පරලෝ සැපත් මව CA සිසිලියා නෝනා පියා T පුංචි අප්පුහාමි භාර්යාව PMN දයාවතී ඇතුළු සංසාරගත සිළුමු ඥාතින්ට පුණ්‍යානුමෝදනා කිරීමත් දේශකයන් වහන්සේටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කලෙකෙදර යන්තම් පලාව කුරුණෑගල පදිංචි KA කරුණාදාස මහතා විසින්. 61 වර්ෂයේ නිමිති කරගෙන සන්ධ්‍යා ගුණතිලක කොස්ගහමුලවත්ත පදිංචි එතුමිය විසින් දායකත්වයෙන් සිදු කරන අතර ධර්මදේශනාවේ දායකත්වයේ මගින් මෙවැනි ශාසනික කටයුතු නියලී සසර කෙටි කර ගැනීමටත් ශක්තිය ධෛර්යය නිරෝගී සම්පත්තිය ලැබෙයි මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීමත් ඥානවතී මවට 86 වන වර්ෂයේ නිමිති කරගෙන සිදු කරන ධර්මදේශනාව තුළින් ශාසනික කටයුතු කරගෙන යාමට ධෛර්යය නිරෝගී භව ලැබ සසර කෙටි කර නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා. වසර 9කට පෙර අභාවප්‍රාප්ත පියාණන් වූ ගුණතිලක හා ස්වාමියා වන සෙනවිරත්න යන අයට මේ කුසල බලෙන් සුගති භවයක උප්පත්තිය ලැබ ඉක්මන් භවයක නිවන් අවබෝධ පිණිස මේ පින හේතු වාසනා වේවා. ඒ සමගම සංසාරයේ සෑම දිනකම කල්යාණ මිත්‍රයන් හමු වේවා. ඒ සමගම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ විය පිණිස මේ පින හේතු වාසනා වේවායි පතමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා වැවගම කොස්ගහ මුලවත්ත පදිංචි RP සන්ධ්‍යා ගුණතිලක මහත්මිය සහ පහළ දියදොර සීතල පොත්ත පදිංචි RP ඥානවතී මහත්මිය විසින්. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මේ ගරුං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ධර්මශ්‍රවණය කිරීමෙන් ලබාගත්තා වූ කුසලානි සංස ධර්මයන් මියගේ ඥාතීන් නැතුලෝ බාප සෑම දෙනාටම හේතු වේවා වාසනා වේවා යයි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් විය යුතුයි. මගේ ප්‍රාර්ථනාව මා හැදු වැඩු මගේ මව් දෙමව්පියන්ට, ඔබ හැදු වැඩු ඔබේ මව් දෙමව්පියන්ට, අධ්‍යාපනය ලබා දුන් ගුරුවරුන්ට, අවලාද අපහාස කළ සැමට මේ කුසල් ඒකාකාරව පිහිටීමෙන් උතුම් මොණිවණින් සදා සැනසීම ලැබේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සුපින්නතුනි, අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ එල්ගිරිය කහවිල්ගොඩ පුරාණ විහාරාධිශ්වර සිරි මහින්ද පරිවේනාධිපති මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේකාධිකාරී සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විධායක සභික දර්ශනපති ප්‍රවීණාචාර්ය පූජනීය පරදුව ජිනරත්න ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපැම දෙනා සාදුන දක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානු ශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේ නම් 01126697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.